මේ පහුගේ අවුරුදු පහේ ආණ්ඩු කරේ ජනාධිපතිතුමත් ආණ්ඩුවත් සිංහල ජනතාවගේ අකමැත්තෙන්. බහුතර සිංහල ජනතාවගේ ඡන්දෙ නැතුව බහුතර සිංහල ජනතාවගේ අකමැත්තෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් තමයි තිබුණේ. දැන් අපි උත්සාහ කරනවා බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත තියෙන නායකයෙක් සහ ආණ්ඩුවක් හදාගන්න. 17-18 වෙනකොට ජනාධිපතිතුමා නම් බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත තියෙන කෙනෙක් පත්වේ. ඊට පස්සේ ආණ්ඩුව නම් මොනවෙයිද කියලා කියන්න බෑ. ආණ්ඩුව විසිරුවන්නේ 150ක් ඕන. එහෙම නැත්තම් මාර්තු 2 ඉතර වෙනකන් අපි බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මං හිතන්නේ දැනට තියෙනවට වැඩිය තව ව්‍යාකූල වෙයි තත්ත්වේ 18න් ඉතර පස්සේ. මේ බලාරගලය තවත් වැඩි වෙයි කියන දිශාවට තමයි තියෙන්නේ.